ලංකාග්ලිට්ස් එක් මොහොතක් කතා බලක් මතකද දවසක් මගෙන් ඇහුවා ආදරේ කියන්නේ මොකක්ද කියලා. එක දවසක් කියන්නේ අපට ආදරේ කතා කරපු ආදරේ වරෙත් නැහැ. ආදරණීය ප්‍රාර්ථනා ශ්‍රී ලාංකීය සිනමාවට එකතු වුණු නවතම නැවුම ප්‍රාර්ථනාව. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ ඉන්න ඔගලන්ගේ ළඟම සිනමා ශාලාවට ගිහිල්ලා දැන් ඔගලන්ට පුළුවන් ආදරණීය ප්‍රාර්ථනා නරඹන්න. ඉතින් අපි හරිම එකමුතුව හරිම ආසාවෙන් හරිම සන්තෝෂෙන් කරපු වැඩක්. චිත්‍රපටිය මම නම් නැනපුව හතරවෙනි වතාව. හැබැයි අදත් පළවෙනි දවසේ වගේම මටම ඇඬුණ කතාව නරඹනකොට. මේනකා කියන චරිතය මං හිතන්නේ දැන් සමාජයේ ගොඩක් දකින්න තියෙන චරිතයක්. මං ගොඩක් දේවල් කියන්නේ ඔයගොල්ලන්ට නරඹන්නම තියෙනවා. හැබැයි හොඳ පවුලකින් එන සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරන චරිතයක්. හැබැයි අවසානයේ ඔක්කොම වෙනස් වෙනවා. එයාගේ ජීවන රටාව, එයා හැසිරෙන විදිය, එයාගේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් මේනකා කියන චරිතය මම දන්නවා සමහර විට ඕගොල්ලොන්ගේ ඇතුලේ කොයි හරි තැනක ඇති. ඉතින් මම කතාවට සම්බන්ධ වෙනකොට මට චාන්ස් ගත්ත වුණා චරිතය තෝරගන්න. ඉතින් මම එකපාරින් මේනකා කියන චරිතයට කැමති වුණා. මොකද මම ස්ක්‍රිප්ට් එක කියවන වෙලේ ඉඳන් මොකක්ද දෙයක් මට හිතට දැනෙන මට ඒක කියන්න දෙන මොකක්ද දුකක් දැනෙනවා ඒ චරිත ගැන මට හිතෙද්දි. ඉතින් රඟපානකොට වුණත් චිත්‍රපටිය ඇතුලේ අපි එක එක දර්ශන කරනකොට මට ගොඩක් තැන්වලදී අපි කියන්නේ හැම සීන් එකම වගේ ඇත්ත කඳුළු වෙන විදිය තමයි අපි ඇක්ට් කරේ. කියන්නේ කිසිම දැනක ෆේක් දේවල් යූස් කරේ නැහැ. ඒ කියන්නේ එච්චර අපිට ඒක දැනුණා. ඉතින් මේනකා චරිතය මම හිතනවා මම සාධාරණයක් කරන්නේ නැති කියලා දැනට බලපු හැමෝම හරි ආදරය කරනවා. ඉතින් මම හිතනවා ආදරේ විඳලා තියෙන ආදරේ ගැන දන්න ඕගොල්ලෝ හැමෝටම මේ කතාව කොහෙන් හරි රිලේට් වෙයි. ඉතින් මං හිතනවා මේනකා කියලා චරිතයක්, රාහුල් කියලා චරිතයක්, පාරමී කියලා චරිතයක් ඔයගොල්ලෝගේ ජීවිතවල කොහෙ හරි ඉන්නවා ඇති. ඉතින් ළඟම තියෙන චිත්‍රපටි ශාලාවට ගිහිල්ලා ආදරණීය ප්‍රාර්ථනා නරඹලා අපිටත් කියන්න කොහොමද ආදරණීය ප්‍රාර්ථනා ඔයගොල්ලන්ට දැනුනේ කියලා. ලංකාග්ලිට්ස් එක් මොහොතක් කතා බලක්. Subscribe now.